ආයිබෝවන් සුභම සුබ උදෑසන. ඒ වගේම ජයග්‍රහයි දවසක් වගේම ලැබුවා වූ 2020 නව වසර ඔබ සෑම දෙනාටම ආයු සැප බල වර්ණ ප්‍රඥා කියන ගුණාංග වලින් සමන්විත යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුභම සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද 2020 වූ ජනවාරි මාස පළමුවෙනිදා බදාදා දුරුතු මාස පුර සැටවක තිතිය තමයි යෙදී පවතින්නේ. දවස වැඩි කාලයක් බ්‍රහස්පතිට අයත් පුවපුටුපණකට පවතිනවා. අද උදෑසන හිරුදාව 6:22ට සවස හිරු බැසීම සටහන්ලා තිබෙන්නේ සවස 6:05ට. ආනන්දාදී 8:20 මහා යෝගයක් වන පద్ම නැමැති යෝගයේ දී පවතින දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි අද දවසේ රාහු කාලයේ මධ්‍යන 12:13 සිට 10:41 දක්වා පවතිනවා. රාහු කාලයේ මගහරවල ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි සඳුගේ මීන රාශිගත වීමත් අද රාත්‍රී 9:40 සිදුවීමට නියමිතයි. නව වසරක ආරම්භයේ සනිටුහන් කරන අද දවසේ ග්‍රහලෝවේ පුරෝහිතය වන බ්‍රහස්පතිටයි තින එකතක් එදී පැවතීම ඉතාම අශුභයි. විශේෂයෙන් අද දවසේ තිබෙන ග්‍රහසිත්තම තුල බ්‍රහස්පති බලවත් වීම නිසාවෙන් මිතුන කන්‍යා ධනු මීන ලග්න හිමියන්ට බ්‍රහස්පතිගෙන් යෙදෙනා වූ පංචමහා පුරුෂෝගයක් වන ගුරු හංස යෝගයත් එදී පවතින අතර පොදුවේ සෑම දිනාටම උදා වෙච්ච වසර සුභඵල අත්පත් කරගන්න බ්‍රහස්පතිගේ ආශිර්වාදය නම් නිතティම ලඟා කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඔබේ ලග්නෙන් ලග්නෙට කොයි වගේ ඉරණමක් තිරණ කරයිද යන වගේ අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන අඟහරු. එකී අඟහරු සුපුරුදු පරිදි ලග්නෙන් අටවැන්න වූ බාධක ස්ථානගතව බලවත් වෙලා ගමන් කරනවා. දිනේට අධිපති නැකත හිමි බ්‍රහස්පති ලග්නෙන් නවවැන්න වූ පුණ්‍යස්ථානගතව සෙනසුරු කේතු බුධ රවි සහ සමග සංයෝග වෙලා ගමන් කරන්නේ. විශේෂයෙන් වෙනදට වඩා ආගම දාම කෙරෙහි ඒ වගේම තමයි පවුල කෙරෙහි වැඩි උනන්දුවක් කැපවීමක් ඇති කරන ආකාර තමයි මේෂ ලග්නීමියන්ගේ දක්නට තිබෙන්නේ. ආගම දාම කෙරෙහිත් වැඩිපුර නැඹුරුතාවයක් ගෙන දෙනවා. ආගමික නායකාදීන්ගේ වගේම දැනුගත අයගේ ඇසුර මේෂ ලග්නීමියන්ට නොවැඩුවම ලැබෙන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි උදා වෙච්ච නව වසර තුල යහපත් බලාපොරොත්තු ඇතුව අනාගතයේ දෙස සැලසුම් කරන්නත් මේෂ ලග්නීමියන්ට අද දවසේ අවකාශ ලැබෙනවා. විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච උදවියට ප්‍රබල මංගල යෝග පවා ගෙන දෙනවා. කලබලයට කඩිමුඩියට යාන වාහන දාමනයේදී නම් ටිකක් පරිස්සම් වීම වැදගත්. මොකද අඟහරු අටවැන්නේ ගමන් කරන දවසක් වීම නිසාවෙන්. කොහොම වුණත් ඔබට හැකියාවක් තිබෙනා උදෑසනම උක් අකුරු සහිත කිරිබතක් තමන් අදහන කුමන හෝ ශාස්ත්‍රයකට පූජා කරන්න යහපත් වසරක මූල ආරම්භය සාර්ථක ලෙසින් ඔබට ගන්නට පුළුවන්කම ලැබේ. දෙවන රාශිය වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සිකුරු මකර රාශිගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. දිනේට අධිපති නැකත හිමි බ්‍රහස්පති ලග්නෙන් අටවැන්නේ ගමන් කරන්නේ කේතු රවි බුධ සහ යෝගකාරක සෙනසුරු සමග සංයෝග වෙලා. අඟහරු ලග්නෙන් හත්වැන්නේ බලවත් වෙන පංචමහා පුරුෂෝගයක් වන රුචක නැමැති යෝගයකින් ගමන් කරනවා. බොහෝ විට වෘෂභ ලග්නෙහිමියන් දුරදිග නොසිතා කරනු ලබන කටයුතු ටිකක් ප්‍රබල කරන ආකාර පවතින්නේ. අධික අනුකම්පාව දැඩි පරිත්‍යාගයේ වගේම අනුන් පමණට වඩා විශ්වාස කිරීම කියන උතුම් ගුණාංග ටිකක් කල්පනාකාරීව භාවිතා කිරීම වැදගත් වෙනවා. බොහෝ විට ඔබගේ උතුම් බව අන් අය රවටී මුලාවේ වැටීම වලට ලක් කර ගැනීමේ ඉඩකඩ නම් අද දවසේ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා. ඒ වගේම තමයි හත්වැන්නාධිපති හත්වැන්නේම බලවත් වෙලා පවතිනවා. සහකරුගෙන් සහකාරියටත් සහකාරියගෙන් සහකරුටත් අද දවසේ විශේෂ වූ උදව් උපකාරණ වඩුවම ලැබෙන අතර තමාගේම කියලා ව්‍යාපාරාදී කටයුතු කරන වෘෂභ ලග්නීයන්ට සුවිශේෂී ජයග්‍රහණක් පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වසර දෙකහමාරකට ආසන්න කාලයක් ගත කරපු සෙනසුරුගේ ලග්නේ අෂ්ටම ඒරාෂ්ටකේ මේ වසරේ නිමවෙන සතුටත් දුක්ති විඳීමේ ඉඩකඩ ඔන්න වෘෂභ ලග්නීයන්ට පවතිනවා. පුළුවන් කමක් තියෙනවා උදෑසනම තමන් අදහන්නා වූ කුමන හෝ ශාස්ත්‍රයකට නිර්මල් හතකට වැඩි ප්‍රමාණයක් පූජා කළා මේ වසරට ආශිර්වාද ළඟා කරගන්න. වසර ආරම්භයේ සිටම ඔබට සදා අමතක නොවන වසරක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. තුන්වන රාශියෝ මිතුන ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති ලග්නෙන් හත්වැන්නේ ගමන් කරන්නේ. දිනේට අධිපති නැකත හිමි වෙන්නේ හත්වැන්නාධිපති බ්‍රහස්පතිට. එකී බ්‍රහස්පති හත්වැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වෙන ගුරු හංස නැමැති යෝගකින් ගමන් කරනවා. අනාගත කටයුතු වලට අන් අයගෙන් උදව් උපකාර නොඅඩුවම ලැබෙන දවසක් හැටියට අද දවස හඳුන්වන්න පුළුවන්. බොහෝ විට අන් අයගේ සහයෝගය නිතティම ලැබෙනවා. විශේෂයෙන් පවුලේ අයගේ සහයෝගය මතින්
තමන්ගේ අරමුණු බලාපොරොත්තු අනාගත අභිප්‍රායන් සාර්ථක කරගන්න මිතුරු ලග්න හිමියන්ට අවකාශ ලැබෙන දවසක් හැටියට අද දවස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි දුරබැහැර ඥාති හිත මිත්‍රාදීන්ගේ ආගමනය ඔවුන්ගෙන් උදව් උපකාරත් නොඅඩුවම ළඟා කරගන්න පුළුවන්. ඥාති හිත මිත්‍රාදීන් සමග තිබුණු නොහොඳ නොකඩු තත්ත්වයන් ඔන්න වසර ආරම්භයේදීම निराකරණය කරගන්න අද දවසේ තිබෙනව ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. මුත්‍රාශිත රෝග පීඩා තමයි ඔබට අහිතකරතා ගෙන දෙන්න පුළුවන්කම තියෙන්නේ. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මහ වෛද්‍ය ප්‍රතිකාර ගන්න. මිතුරු ලක්ෂණය වපන්න ඔබටත් හැකියාවක් තිබේන. ප්‍රදේශයේ පහසුකම් ආම දුවෙකුට පුතෙකුට පොතක් පතක් දන් දීලා දවසේ කටයුතු ආරම්භ කළ බලන් සාර්ථක වසරක අසිරිය භුක්ති විඳීමේ පළමු පියවර අද දවසේ ඔබට තබන්න පුළුවන්. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සඳු. එකී සඳු ලග්නයේ නම වෙන් වූ පුණ්‍යස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම දිනේට අධිපති නැකත හිමියනි යෝගකාරක බ්‍රහස්පතිට. එකී බ්‍රහස්පති ලග්නයේ හය වෙන් වූ රෝගස්ථාන සතුරු ස්ථානගතව බලවත් වෙලා පවතින්නේ රාජ්‍යකාරක රවි, බුධ, සෙනසුරු සහ කේතුත් පිරිවරාගෙන. බොහෝ අද දවස තුළ උදෑසන කාලයේ තරමක මානසික වශයෙන් පීඩා කරදරකාරී තත්ත්වයන් කාර්යබහුලත්වයන් ගෙන දෙන්න පුළුවන්. නමුත් සවස් භාගය වන විට කටක ලක්ෂණය උපන් ඔබ සැලසුම් කර ආකාරයටම දවසේ කටයුතු නිම කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. විශේෂයෙන් තමන්ගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වලින් තමයි වෙහෙස මහන්සි වීම ඇති කරන්නේ. ඒ නිසා රැකී රක්ෂා ස්ථානය තුළ, සමාජය තුළ වගේම පවුලේ උදවිය තුළ ඉහළ කීර්තියක් දිනා ගැනීමේ අවකාශ කටකලක් නිමයන්ට පවතිනවා. ඒ වගේම තමයි පෙර තිබුණු සතුරු කරදර බාධා මෙල්ල කර ගැනීමේ ඉඩකඩත් පවතිනවා. යම්කිසි අස්ථාන චෝදනාවක් එල්ල වෙලා තිබුණා නම් ඒ තුළින් නිදහස් වීමේ භාග්‍යයත් කටකලක් නිමයන්ට උදා වෙලා පවතින දවසක් හැටියට අද දවස හඳුන්වන්න පුළුවන්. ගණිත මිනිත ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරනු ලබන කටකලක් නිමයන්ට සුවිශේෂී ජයග්‍රහණ හත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. කැලලි සහිත තුවාල සිදුවීමේ අවදානමකුත් පවතින නිසා යන්ත්‍ර සූත්‍රාසිතව කටයුතු කරද්දී නම් අර පරිස්සම පිළිබඳව හොඳින් අවබෝධ කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. කටකලක් නියපන්න ඔබටත් හැකියාවක් තිබේ නම් ඔබ අදහන කුමන හෝ සාසුරේකට කහමල් 7කට වැඩි ප්‍රමාණයක් පූජා කරලා දවසේ කටයුතු වලට ආශිර්වාද ලඟා කරගන්න. උදා වෙච්ච අසරේ පළමු ආරම්භය මම හිතන ඔබට අති සාර්ථක වසරක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ රවි. එකී රවි ලග්නයෙන් පස්වන වූ විද්‍යාස්ථානගතව, පූර්ව පුණ්‍යස්ථානගතව, පුත්‍රස්ථානගතව දිනේට අධිපති නැකත හිමි බ්‍රහස්පති, බුධ, සෙනසුරු කේතු සමග සංයෝග වෙලා ගමන් කරනවා. ඒ වගේම තමයි යෝගකාරක අඟහරු ලග්නයෙන් හතරවැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වෙන රුචක නැමැති යෝගයකින් ගමන් කරනවා. විශේෂයෙන් අද දවස තුළ සිංහ ලග්න හිමියන්ට උදා වෙච්ච නව වසරේ බලාපොරොත්තු අභිප්‍රායන් සාර්ථක කරගන්න පුළුවන්. කරන්න බලාපොරොත්තු වන කටයුතු වලට දිව්‍යමය ආශිර්වාද ලැබෙන වසරක් හැටියට මේ වසර හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමේ, බොහෝ විට විවාහ ජීවිතය තුළ දරුපල පිළිබඳ යම්කිසි ප්‍රමාදයන් පසු වුණා නම් අන්නේ තත්ත්වයන් සුභාරංචි මාර්ග ලැබෙන වසරක් හැටියට අද දවස ආරම්භ කරනවා කියන එක නම් සිංහ ලග්නයට ඒකාන්තයෙන් කියන්න පුළුවන්. තමන්ටම කියලා ගෙයක් දොරක් ඉදි කරන්න, තමන්ටම කියලා ඉඩමක් මිලට ගන්න සිහින මවමින් සිටි සිංහ ලග්නයන්ගේ බලාපොරොත්තු සඵල කරන වසර ආරම්භය වූ අද දවසේ සිටම දිව්‍යමය වාසනාව පවතින බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි උපදේශන වෘත්තීන් වලට, නීති වෘත්තීන් වලට වගේම මාධ්‍ය ශේෂයන්ට සහ සම්බන්ධ වෙච්ච සිංහ ලග්නියන්ට කතාවේ බලෙන් ජයග්‍රහණත්පත් කරගන්නත් උදා වෙච්ච අද දවස ඉතාමත් යහපත් වෙනවා. උෂ්ණාතික රෝග පීඩා උදරයට අහිතකර බලපෑම් ගෙන දෙනවා. නිසි වේලාවට ආහාර පාන ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. සූර්ය පිරිත, ජයපිරිත වරක් හෝ සජ්ජායනා කළා, සූර්ය පිරිත, ජයපිරිත වරක් හෝ ශ්‍රවණය කළා දවසේ කටයුතු ආරම්භ කරන්න. සුබ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ ලග්නයෙන් හතරවැන්නේ ගමන් කරන්නේ දිනේට හිමි නැකත හිමි බ්‍රහස්පති, සෙනසුරු, කේතු සහ රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙලා. බුධ ආදිත්‍ය නැමැති යෝගයක් උදා වෙලා තියෙද්දී හතරවැන්නාධිපති හතරවැන්නේම බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වන ගුරු හංස නැමැති යෝගය හතරවැන්නේදී පැවතීම ඉතාම අශුභයි. පවුලේ සතුට සැනසුම සහජීවනයේ වෙනුවෙන් ඔබ විසින් ගන්නා වූ තීඳු තීරණ ක්‍රියාමාර්ග අතිශයම සාර්ථක වෙනවා. පවුලේ සතුට සැනසුම සහජීවනයේ වර්ධනය කරගන්න උදා වෙච්ච අද දවස ඉතාමත් යහපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, පවුලේ අය සමග සතුට සාමිච්චයේ දෙන්න, විනෝද ගමන්,
ප්‍රිය සම්භාෂණවලට සහ සම්බන්ධ වෙන්න රසමුසු සහිත ආහාර පානවල භුක්තිය අද දවස්වල කන්‍යාලක් හිමියන නවදුව ඉදී පැවතීම ඉතාමත් යහපත් වෙනවා. හුස් ස්ථානවල ළඟදී තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕන. වැටීම් තැලීම් වලට ලක්වීමේ ඉඩකඩ කන්‍යාලක් හිමියන්ට පවතින නිසා පුළුවන් කමක් තිරන ප්‍රදේශයේ පහසුකම් ආමුදුවෙකුට පුතෙකුට පොතපතක් දන් දීලා දවසේ කටයුතු ආරම්භ කරන්න සාර්ථක වසරක ආරම්භයක් සනිටුහන් කරා කියන සැහැල්ලු සිත ඔබට පහසුවෙන්ම ලඟා කරගන්න පුළුවන්. හත්වන රාශියව තුලා ලග්නය උපන්න ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සිකුරු ලග්නයෙන් හතරවැන්නු ගෘහස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි දෙවැන්නාධිපති අඟහරු බලවත් වෙලා දෙවැන්නේ තුන්වැන්නාධිපති බ්‍රහස්පති තුන්වැන්නේ බලවත් වෙලා පවතින යෝගකාරක සෙනසුරුත් එහි තැන්පත් වෙලා පවතිද්දි වෙනදට වඩා ප්‍රසිද්ධිය කීර්තිය උදෙසා කරනු ලබන කටයුතු සාර්ථක වෙනවා. බොහෝ විට තමන්ට අවශ්‍ය කරන කටයුතු අන් අය ලවා කරවා ගන්න අද දවසේ තුලා ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා. සමාජ සේවා කටයුතු ආගමිකාංශවල කටයුතු වල පෙරමුණගෙන කටයුතු කරන්න අවකාශ ලැබෙනවා විතරක් නෙමෙයි. ඒ ආශිර්වාද නිරතර නම්බුණාම ළඟා කරගන්න තුලා ලග්න හිමියන්ට උදා වෙච්ච දවසේ තිබෙන ග්‍රහ සිත්තම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි සතුරු කරදර පීඩා මගහැරන දවසක් හැටියට අද දවස්වල කරන්න පුළුවන්. විදේශගත අධ්‍යාපන රැකියාව වගේ පදිංචීන් බලාපොරොත්තු වෙච්ච තුලා ලග්න හිමියන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. නිදන්ගත රෝග පීඩා උත්සන්න වීමේ ඉඩකඩ තිබෙන නිසා තෙල් සීනි පිටි සහිත ආහාර පාන නම් පාලනය හිතුව ගැනීම තමයි මේ වසර පුරාවටම වැදගත් වෙන්නේ. තුලා ලග්නය උපන්න ඔබට හැකියාවක් තිබේ නම් හඳුන්කූරු දල්වන භාජනය පිරිසිදු කරලා සුදු වැලි අතුරලා මේ වසරේ මූලාරම්භය ගන්න අනිවාර්යයෙන්ම අද දවසේ සිටම අතිසාර්ථක වසරක් බවට පත් කරගන්න පුළුවන්. අටවන රාශියෝ උච්චික ලග්නය උපන්න ඔබට සුවිශේෂී වසරක් හැටියට අදින් උදාවන වසර හඳුන්වන්න පුළුවන්. 2011 නොවැම්බර් මාසේ 15 වෙනිදා සිට ආරම්භ කරන ලද සෙනසුරුගේ ලග්නේ රාශිකේ අවසාන දින කීපය තමයි මේ වසරේ ඔබ ගත කරන්නේ. ඒ වගේම තමයි වසර ආරම්භයේදීම ලග්නාධිපති ලග්නගතව බලවත් වෙලා රුචක නැමැති පංචමහා පුරුෂෝගයක් එදී තිබෙනවා. දිනේට අධිපති නැකත හිමි බ්‍රහස්පති ලග්නෙන් දෙවැන්නු ධනස්ථානගතව ගමන් කරනවා. ඔන්න උච්චික ලග්න හිමියන්ට මේ වසර ආරම්භයේ සිටම තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථයන් සාර්ථක කරගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ විට දුරබැහැර ගමන් බිමන් තුලින් දුරබැහැර කටයුතු වල ආයෝජන තුලින් විශාල වාසි සහගත තත්ත්වයන් අත්පත් කරගන්න පුළුවන්. අතරමැදි ව්‍යාපාරාදී කටයුතු කරනු ලබන උච්චික ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද උරුම වන දවසක් වගේම වසරක් හැටියට අද දවස හැඳින්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පිය පාර්ශවීය උරුම හඳුමකම් වෙනුවෙන් තිබුණා වූ අර්බුදකාරී වටපිටාවන් निराකරණය කරගන්න අදින් උදා වෙච්ච වසර විශේෂයෙන්ම වැදගත් වන බව සිහි තබාගෙන තමයි දවසේ කටයුතු දියත් කරන්න ඕන. ඉතින් උච්චික ලග්න හිමියන්ට තිබෙනා වූ පුංචි පුංචි අහිතකරතා මගහරව ගන්න හැකියාවක් තිබේ නම් මෝරපිරිත ජයපිරිත වරක් හෝ සජ්ජායනා කරලා මෝරපිරිත ජයපිරිත වරක් හෝ ශ්‍රවණය කරලා කටයුතු ආරම්භ කරන් සාර්ථක කාලයක් වගේම සාර්ථක දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. නවන රාශිය වූ ධනු ලග්නය උපන්න ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඉතින් 2020 නව වසර ආරම්භ වෙන්නේ ඔබේ ලග්නාධිපති බ්‍රහස්පතිටම අයිති නැකතකි. බ්‍රහස්පති ලග්නගතව බලවත් වෙලා ගුරු හංස නැමැති පංචමහා පුරුෂෝගිකින් පසු වෙද්දී රාජකාරක රවිබුද්ධ තැන්පත් වීම නිසාවෙන් ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගිකුත් ධනු ලග්න හිමියන්ට එදී පවතිනවා. බුදත් කේන්ද්‍රගත බලයෙන් දිග්බලයෙන් යුතුව ගමන් කිරීම බුද්ධිය හැකියාව දක්ෂතාවය ඥාන ශක්තිය මුල්තැන්ගෙන කටයුතු කරන්න අවකාශ ලැබෙන දවසක් වගේම වසරක් හැටියට ධනු ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ගත කරනු ලබන සෙනසුරුගේ ඒරාෂ්ටක තත්ත්වය තුළ 2017 ජනවාරි සිට ආරම්භ කෙරුණු අති ප්‍රබලතම කාලයට තිත තැබීමේ කාලය ඔන්න මේ වසර තුළ උදාවීම ගැන ධනු ලග්න හිමියන්ට සතුට වීමේ ඉඩකඩ පවතිනවා. බොහෝ විට ඔබ විසින් අතරමඟ නවතා දමා තිබූ කටයුතු අතහැර දමා තිබූ කටයුතු ඉවත් කර තිබූ කටයුතු නවතාවකින් යුතුව ආරම්භ කරන්න නව ජවයකින් යුතුව තිබෙන්නා වූ ගැටළු වලට මුහුණ දෙන්න ධනු ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා. ඒ විතරක් නෙමේ බොහෝ විට විදේශගත හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබන්න ඔවුන් සමග හවුල් ව්‍යාපාර ආදී ආරම්භ කරන්න බලාපොරොත්තු වන නම් අන්නේ කටයුතු වල සාර්ථකත්වයත් ධනු ලග්න හිමියන්ට නොඅඩුව පවතින දවසක් වගේම වසරක ආරම්භයක් හැටියට හඳුන්වන්න පුළුවන්. වම් මත වම් පාදාසිත ආබාධතා ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා ඒ පිළිබඳ ටිකක් සැලකිල්ලක් දක්වන්න පුළුවන් කමක් තියෙනවා නම් සෑම දිනකම උදෑසන මෝරපිරිත ජයපිරිත වරක් හෝ සජ්ජායනා කරන්න අති සාර්ථක දවසක් වගේම සාර්ථක වසරක් බවට පත් කරගන්න පුළුවන්.
දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන සෙනසුරු. එකී සෙනසුරු ලග්නෙන් 12 වැනි වූ ඈස්ථානගතව දිනේට අධිපති නැකත හිමි. බ්‍රහස්පති සමග සංයෝග වෙලා පවතින. එහි රාජ්‍යකාරක රවි බුද්ධ කේතුත් සංයෝග වෙලා පවතින බව අමතක කරන්න එපා. ලග්නගතව යෝගකාරක සිකුරුගේ ගමන දක්නට පුළුවන්. විශේෂයෙන් අද දවස තුල මකර ලග්න හිමියන්ගේ ආයෝජන කටයුතු වලදී ටිකක් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. දුරදිග නොසිතා කරනු ලබන ආයෝජන අන්නය පමණ වඩා විශ්වාස කරමින් කරනු ලබන ගනුදෙනු ඔබට අහිතකරතා මතු කිරීමේ ඉඩකඩ අද දවසේ ටිකක් ඉහළ මට්ටමක පවතින. ඒ විතරක් නෙමෙයි අධික අනුකම්පාව නිසාවෙන් බොහෝ විට කලයුතු නොකලයුතු දේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන නිසාවෙන් ඒ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරලා දවසේ කටයුතු සැලසුම් කිරීම තමයි අද දවසේ වැදගත් වෙන්නේ. සෞඛ්‍ය තත්ත්වයන් වල යම් යම් පිළිහිම් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් පිටකොන්ද දණහිස ආශ්‍රිත ආබාධතාවලදී ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට උත්සුක වීම තමයි වැදගත් වෙන්නේ. මකර ලග්නයේ උපන් ඔබටත් සෙනසුරු ලග්නගතව වසර 30කට පස්සේ බලවත් වීම මේ වසර තුළ සිදුවීමේ සතුටත් භුක්ති විඳීමේ ඉඩකඩ වන අදින් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් මෙන්න මේ පිළිබඳව හිතල මතල දවසේ කටයුතු දිහච්චරන් හැකියාව තිබේනම් අදහන කුමන හෝ සාස්ත්‍රයකට නිල්මල් 7කට වැඩි ප්‍රමාණයක් පූජා කරලා අද දවසේ කටයුතු වල ආශිර්වාද ලබා කරගන්න. එය අදින් ඇරඹෙන ඉදිරි වසරම අති සාර්ථක බවට පත් කරගන්න පුළුවන් වේවි. කුම්භ ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති වෙන සෙනසුරු. එකී සෙනසුරු ලග්නෙන් 11 වැනි වූ අයස්ථානගතව ගමන් කරන්නේ 11 වැනි ආධිපති බ්‍රහස්පති සමග සංයෝග වෙලා. එහි රාජ්‍යකාරක රවිත් බුදත් හේතුත් තැන්පත් වෙලා පවතිනවා. කෝටියක් දෝෂ භංග කරවීමක් හැටියට කුම්භ ලග්නෙමියන්ට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අඟහරු කේන්ද්‍රගත බලයෙන් දික් බලයෙන් යුතුව 10 වැන්නේ බලවත් වෙලා පවතිනවා. රුචක නැමැති පංචමහ පුරුෂයෝගෙකු තෙදී තිබෙනවා. විශේෂයෙන් කුම්භ ලග්නෙමියන්ට හිතන පතන ආකාරයට අද දවසේ කටයුතු ඉෂ්ට සාධනය කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. අන් අයගේ සහයෝගය මතින් තමන්ගේ කටයුතු වල සාර්ථකත්වය අත්විඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පොළොවෙන් ලැබෙන සම්පත්තීන් වලටත් ඉතාම සුබයි. වසර ආරම්භයේදීම මණිකාසිත ව්‍යාපාරාදී කටයුතු කරන කුම්භ ලග්නෙමියන්ට විශේෂී වරප්‍රසාද අත්පත් කර ගැනීම ඉඩකඩ පවතිනවා. ආරක්ෂකාංශවල වගේම ඉංජිනේරු පරිගණකාංශවල රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු කරන උදවියටත් විශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන් වසරක් හැටියට වගේම දවසක් හැටියට අද දවස හඳුන්වන්න පුළුවන්. ලේ විෂවීම විෂබීජ ශරීරගත වීම වැනි තත්ත්වයන් තමයි ගෙන දෙන්නේ. ලේ ආශ්‍රිත පුංචි රෝගකෙදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඔබටත් හැකියාවක් තිබේ නම් මෝරපිරිත ජයපිරිත වරක් හෝ සජ්ජායනා කරන්න අති සාර්ථක දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? උන් අද දවස ආරම්භ වෙන්නේ දිනේට අධිපති නැකත හිමි වෙන්නේ බ්‍රහස්පතිට. බ්‍රහස්පති ඔබේ ලග්නාධිපතිය. එකී බ්‍රහස්පති ලග්නෙන් 10 වැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂෝගයක් වෙන ගුරු හංස නැමැති යෝගකකින් ගමන් කරනවා. ඒ වගේම තමයි සෙනසුරුත් බුදත් රාජ්‍යකාරක රවිත් කේතුත් එහි තැන්පත් වෙලා පවතිනවා. විශේෂයෙන් රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ආශ්‍රිත දියුණුව අභිවෘද්ධිය උන්නතිය වෙනුවෙන් ඔබ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ඔබ විසින් ගනු ලබන තීඳු තීරණ අතිශයින්ම සාර්ථක වෙනවා. වෙනදට වඩා ප්‍රියමනාපාකාරයෙන් අන්නය සමග කටයුතු කිරීමේ ඉඩකඩ මීන ලග්න හිමියන්ට පවතිනවා. ඒ වගේම තමයි බොහෝ විට තමන්ගේ අදහස් උදහස් නිරවුල්ව අන්නයට ප්‍රකාශ කිරීමේ ශක්තිය ලැබෙන නිසා මාධ්‍ය ශ්‍රේෂ්ඨයන්ට සහ සම්බන්ධ වෙච්ච උදවියට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. විවාහදී කටයුතු ප්‍රමාද වෙච්ච මීන ලග්න හිමියන්ට ප්‍රබල මංගල යෝගත් උදාකරන දවසක් වගේම නව වසරක් හැටියට අද දවස හැඳින්වීමේ හැකියාව තියෙනවා. මස්පිඩු ආශ්‍රිත රෝග පීඩා තමයි ගෙන දෙන්නේ. ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වලදී ටිකක් පරිස්සමෙන් ජලයෙන් විපත් සිදුවීමේ ඉඩකඩ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා හැකියාවක් තිබෙන උදෑසනම තමන් අදහන කුමන හෝ සාස්ත්‍රයකට කහමල් 7කට වැඩි ප්‍රමාණයක් පූජා කරලා කටයුතු ආරම්භත් සුබ දවසක් වගේම සුබ වසරක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. ඉතින් රාශි 12ම තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට වගේම නව වසරට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබගේ ශක්තිය බලාපොරොත්තු යන සාර්ථකත්වයේ පහසුවෙන් නගා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන අයුරින් ඉෂ්ට සිද්ධ වෙන නිරෝගී සම්පන්නිය සපිරි සුභම සුභ නව වසරක් වේවා කියලා මේ උදෑසනම ප්‍රාර්ථනා කරනවා.